ආයුබෝවන් තෙරුවන් සරණයි. සාමාන්‍ය පෙළ බුද්ධ ධර්මය 11 ශ්‍රේණිය දෙවැනි පාඩම බුදු ගුණ අනන්තය කියන පාඩම. ඒ පාඩමේ ඉගැන්වෙන කොටසක් තමයි තාදී ගුණය කියන්නේ. තාදී ගුණය ගැනයි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි බලමු මොනවද මේ තාදී ගුණය කියන එක පිළිබඳව සහ තාදී ගුණය කියන්නේ මොකක්ද කියලා බලමු. අපිට විභාග ප්‍රශ්න පත්‍රවලදී ප්‍රශ්න විදිහට යොමු වීමටත් අපේ ජීවිතයට ශක්තිමත් භාවයක් ලබා ගන්නටත් අපේ ජීවිතේ ශක්තිමත් කරගන්නටත් ගොඩක් වැදගත් වෙන ගුණයක් තමයි බුදුරජාණන් වහන්සේගේ මේ තාදී ගුණය කියලා කියන්නේ. මෙලොව ජීවත් වන අපට අටලෝ දහමට මුහුණ දීමට සිදුවේ. මේ ලෝකේ ජීවත් වෙන්න අපිට මුහුණ දෙන්න වෙන දහමක් තමයි, අපි හැමෝටම මුහුණ දෙන්න සිද්ධ වෙන දහමක් තමයි අටලෝ දහම. අෂ්ටලෝක ධර්මයේ අටලෝ දහම මේ විදිහට සඳහන් වෙනවා. ඉතින් අපි හැමෝටම මේ අටලෝ දහමට මුහුණ දෙන්න වෙනවා. ලාභ මෙන්ම අලාභද ලැබේ. ලාභ ලැබෙනවා. ඒ වගේම අලාභ ලැබෙනවා. ලාභ අලාභ. යසමෙන්ම අයසද උරුම වේ. අපි කෙරෙහි යසස පැතිරෙනවා. ඒ වගේම අයස පැතිරෙනවා. නින්දා වගේම ප්‍රශංසා. සැප සම්පත් මෙන්ම දුක් දොම්නස්ද අප වෙත ළඟා වේ. ලාභ අලාභ. ලාභ ලැබෙනවා, අලාභ ලැබෙනවා. යස අයස. නින්දා ප්‍රශංසා නින්දා. සැප දුක්. ලාභ අලාභ යස අයස නින් ප්‍රශංසා නින්දා සැප දුක් කියන මේ ධර්මතාවයන් අට අපි හැමෝගෙම ජීවිතවල ක්‍රියාත්මක වෙනවා. අපි නැවත වතාවක් බලමු. ලාභ අලාභ යස අයස නින්දා ප්‍රශංසා සැප දුක් ඒ බව ගැඹුරින් තේරුම්ගෙන ක්‍රියා කළ ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රවරයෙකු ලෙස බුදුරජාණන් වහන්සේ හැඳින්වුවේ කි. මේ අටලෝ දහමට කම්පා වෙන්නට, අටලෝ දහමට මුහුණ දෙන්නට සිද්ධ වෙන්නේ බව ඉතාමත් ගැඹුරින් අවබෝධ කරගෙන කටයුතු කරපු ශාස්ත්‍රූවරයෙක් තමයි, ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රූවරයෙක් තමයි බුදුරජාණන් වහන්සේ. අටලෝ දහමට මුහුණ දෙන්නට සිදුවෙන බව හොඳින් අවබෝධ කරගෙන ලෝකයේ තුල වැඩ හිටිය ශාස්ත්‍රූවරයාණන් වහන්සේ නමක් තමයි ලෞතුරා අමාමෑණි බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ ඉහත කී ලෝක ධර්මතාවන්ට මුහුණ දුන්හ. මේ කියපු අටටම බුදුරජාණන් වහන්සේ මුහුණ දුන්නා. එහෙත් මදකට හෝ කම්පා නොවූහ. ටිකක්වත් කම්පා වුණේ නෑ. මේ අටලෝ දහමට මුහුණ දෙන්නට සිදු වුණාට අටලෝ දහමට කම්පා වුණේ නෑ. ලාභයෙන් යසසින් ප්‍රශංසාවෙන් සපතින් උද්දාමයට පත් නොවූහ. ලාභ ලැබෙනකොට, යසස පැතිරෙනකොට, ප්‍රශංසා ලැබෙනකොට, සැප සම්පත් ලැබෙනකොට උද්දාමයට පත් වුණේ නෑ. මේ දේවල් ලැබුණම පෘථග්ජන ලෝකයේ ඉන්න බොහෝ දෙනෙක් උද්දාමයට පත් වෙනවා. ලාභ ලැබෙනකොට, යසස වැඩි වෙනකොට, ප්‍රශංසා වැඩි වෙනකොට,
සැප සම්පත් ලැබෙනකොට බුද්ධාමයට පත්. එසේම අලාභයෙන් අයසින් අසහනයටද පත් නොවූහ. අසහනයට පත් වුනේ නැහැ. මේ කියපු දේවල් වලින් තමන්ට ආකාරයෙන් පීඩා විඳින්න සිද්ධ වෙනවා. අලාභ වෙනකොට පීඩා විඳින්නට සිද්ධ වෙනවා. අයස පැතිරෙනකොට, නින්දා ලැබෙනකොට, දුක් පීඩා ලැබෙනකොට අසහනයට පත් වෙනවා පුතත්ජන් ලෝකයේ පිරිස. බුදුරජාණන් වහන්සේම අසහනයට පත් වුණේ. සෑම විටම මධ්‍යස්ථව සියල්ල දරාගත්ත මධ්‍යස්ථව බුද්ධාමයට පත්වීමත් දුකට පත්වීමත් කියන දෙකම ඉවත් කරලා මනසින් මධ්‍යස්ථ වූ සිතිවිලි දරන්නට යෙදුණා. ඒ හැඳින්වෙන්නේ තාදී ගුණය ලෙසයි. මේ කරුණට අවධානය හොඳින් යොමු කරන්න. පාඩමේ මූලික හරය මෙතන පවතිනවා. සෑම විටම මධ්‍යස්ථව සියල්ල දරාගත්ත විමුලින් සඳහන් කරපු ලාභාලාප නින්දා ප්‍රශංසා සැප දුක කියන මේ එකක දීවත් කම්පාවට පත්වීම උද්දාමයට පත්වීම කියන දෙකින්ම තොරව මධ්‍යස්ථව සියල්ල දරා ගැනීම එය හැඳින්වෙන්නේ තාදී ගුණය ලෙසයි. සෑම දෙයක්ම මධ්‍යස්ථ විදිහට දරා ගැනීම තමයි තාදී ගුණය කියලා කියන්නේ. තාදී ගුණය සෑම විටම මධ්‍යස්ථව සියල්ල දරා ගැනීම තාදී ගුණය. එයම අකම්පීය ගුණය ලෙසද හැඳින්වෙනවා. තාදී ගුණය හැඳින්වීම සඳහා යෙදෙන තවත් නාමයක් ඇතුළත් වර්ණය තෝරන්න කියලා කෙටි ප්‍රශ්නයකදී අපෙන් එන්න අපට එන්න පුළුවන්. තාදී ගුණය කියලා කියන්නත් පුළුවන්, ඒ වගේම අකම්පීය ගුණය කියලා කියන්නත් පුළුවන්. තාදී ගුණය අකම්පීය ගුණය. තාදී ගුණයටම තමයි අකම්පීය ගුණය කියන වචනයත් පාවිච්චි වෙන්නේ. බුදුරදුන්ට ලාභ ලැබුණ අවස්ථා අපමණේ. බුදුරජාණන් වහන්සේට ගොඩක් වෙලාවට ලාභ ලැබුණා. විවිධාකාර රජවරු සිටවරු බුදුරජාණන් වහන්සේට විවිධාකාර වූ පුද පූජාවන් පවත්වපු බව, ඒ තුලින් ලාභ සත්කාර ලැබුණු බව අපි දන්නවා. රජවරුන්ගෙන් සිටවරුන්ගෙන් මෙන්ම සෙසු ජනතාවගෙන්ද උන්වහන්සේට බොහෝ පුද සත්කාර ලැබුණා. පුද සත්කාර කරපු අය අතර රජවරු හිටියා, සිටවරු හිටියා, කුසල් රජතුමා, බිම්බිසාර රජතුමා, මේ වගේ රජවරු. ඊට අමතරව සිටුවරු, අනේ පිටු සිටුතුමා, බර්ණැස් සිටුතුමා, මේ වගේ සිටුවරු, සෙසු ජනතා, අනිකුත් ජනතා බුදුරජාණන් වහන්සේට බොහෝ පුද සත්කාර පැවැත්වුවා. කොසල් මහරජතුමා අසදුර්ස මහා දානයකින් උන්වහන්සේ පිදුවේ. විශේෂිත අවස්ථාව, බුද්ධ ශාසනයේ කිසිම දවසක වෙනත් කෙනෙකුට සිදු කරන්නට බැරි විදිහේ දානයක් තමයි කොසල් රජතුමා ලබා දුන්නු අසදෘස මහා දානය. කොසල් මහරජතුමා ලබා දුන්නු අසදෘස මහා දානය උන්වහන්සේට ලැබෙනවා. කොසල් රජතුමා තමයි එතකොට අසදෘස මහා දානය දෙන්නේ. බුදුරජාණන් වහන්සේට අසදෘස මහා දානය දුන්නු රජතුමාව තෝරන්නට කියලා අපිට රජවරුන්ගේ නම් කිහිපයක් දාලා අහන්න පුළුවන්. කවුද මේ අතරින් අසදෘස මහා දානය ලබා දෙන්නට කටයුතු කළේ කියලා. අනේ පිටු විසාකා වැනි ප්‍රභූවරු, ජේතවනාරාමයේ පූර්වාරාමයේ වැනි ආරාම පූජා කළහ. අනේ පිටු සිටුතුමා ජේතවනාරාමයේ පූජා කළා. විසාකා සිටු දේවිය විසාකාව පූර්වාරාමයේ පූජා කළා. අනේ පිටු සිටුතුමා ජේතවනාරාමයේ පූජා කළා. විසාකාව පූර්වාරාමයේ වගේ ආරාම පූජා කළා.
විසාකාව. අනේ පිරිසිරිතුමාජයට වනාරාමයක් විසාකාව පූර්ව ආරාමයක් කියන මේ ආරාම පූජා කළා. දානමානාදිය මෙන්ම වටිනා සිවුරු පිරිකරද උන්වහන්සේට ලැබුණා. දානමාන ලැබුණා, දානේ පූජා කළා, පිණ්ඩපාතේ සිවුරු පිරිකර ආදී අනිකුත් දේවල් පූජා කළා. එහෙත් ඒ කිසිවකින් උන්වහන්සේ උද්දාමයට පත් නොවූ ආරාම පූජා කළා, දානේ පූජා කළා, සිවුරු ආදී පරිස්කාර පූජා කළා. මේ එකකින්වත් බුදුරජාණන් වහන්සේ උද්දාමයට පත් වුණේ නැහැ. බුදුරදුන්ට ලාභ පමණක් නොව අලාභද ලැබුණේ. බුදුරජාණන් වහන්සේට ලැබුණේ ලාභ විතරක් නන් නෙවෙයි. අපි දන්නවා දරුවන් නිතරම අහලා තියෙනවා බුදුරජාණන් වහන්සේට ලාභවලට වඩා ලැබුණු අලාභ පිළිබඳව. ඇතැම් විටක කටුක ආහාර වළඳමින් පාංශකූල චීවර පරිහරණය කරමින් රුක්මුල් පර්වත හෝ සොහොන් භූමිවල කල්ගත කිරීමට උන්වහන්සේට සිදුවේ. බුදුරජාණන් වහන්සේට ලාභ වලට අමතරව අලාභ සිද්ධ වෙනමු. සමහර වෙලාවට කටුක ආහාර වේරංජාවේ ගත කරපු වස් කාලයේදී බුදුරජාණන් වහන්සේට ලැබුණේ කටුක ආහාර. ඉතින් මේ කටුක ආහාර වලින් යැපෙන්නට සිද්ධ වුණා. පාංශකූල චීවර පරිහරණය කරන්නට සිදු වුණා. පාංශකූල චීවර පරිහරණය කරන්නට බුදුරජාණන් වහන්සේට සිදු වුණා. රුක්මුල් පර්වත හෝ සොහොන් භූමිවල වැඩ සිටින්ද සිදු වුණා. එය සාමාන්‍ය අදහසට අනුව නම් අලාභයකි, දුකකි. ඒව සාමාන්‍ය අදහසට අනුව ගත්තොත් දුකක්, අලාභයක්. බුදුරජාණන් වහන්සේට අසදෘශ මහාදාන වගේ දානය ලැබෙද්දී වේරංජනාවේ වගේ වස් කාල සීමාවක යව හාල් වලින් සකස් කරගත් ආහාරයක් වැළඳීමට ලැබීම කියන්නේ විශාල අලාභයක්. ඒ වගේම දුකක්. සාමාන්‍ය විදිහට බැලුවොත් බුදුරජාණන් වහන්සේ කිසි විටකත් එය අලාභයක් හෝ දුකක් හෝ ලෙස නොසිතූහ. බුදුරජාණන් වහන්සේ මේ දේවල් දුකක්, අලාභයක් විදිහට කල්පනා කළේ නැහැ. බුදුරජාණන් වහන්සේට මේ දේවල් දුකක්, අලාභයක් විදිහට පෙනුනෙත් නැහැ. උන්වහන්සේ මේ විදිහට කල්පනා කළෙත් නැහැ. උදේ වවුනාගේ ආරාධනයෙන් බුදුරදුන් නැතුළු ශ්‍රාවක පිරිස 12 වන වස් කාලය ගත කළේ වේරංජා නුවර. හොඳින් අවධානය යොමු කරන්න. උදේ වවුනාගේ ආරාධනාවෙන් උදේ වවුනා තමයි බුදුරජාණන් වහන්සේ ඇතුළු ශ්‍රාවක පිරිසට ආරාධනාව කරන්නේ. මේ වස් කාලය 12 වන වස් කාලය. 12 වෙනි වස් කාලය ගත කළේ වේරංජා නුවර. 12 වෙනි වස් කාලය ගත කළේ වේරංජා නුවර. උදය බමුණා. උදය බමුණාගේ ආරාධනයේ බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට ආරාධනා කළේ උදේ බමුණා. උදේ බමුණා ආරාධනා කළා 12 වෙනි වස් කාලයේ වේරංජා නුවර වැඩ සිටින්නට කියලා. ඉතින් එහෙත් එම බමුණා වස් 3 මාසයේ ගතවන තුරුම සිව්පසයෙන් උපස්ථාන කිරීමට නොපැමිණියේ. ඒ මාස 3ම වස් කාල සීමාව මාස 3යි. ඒ මාස 3ම බුදුහාමුදුරුව බැහැදකින් දෙන්නේ නැහැ. මේ උදේ බමුණා බුදුරජාණන් වහන්සේ බැහැදකීම සඳහා පැමිණෙන්නේ නැහැ. එම තුන් මාසම උන්වහන්සේලාට ආහාර වශයෙන් ගැනීමට සිදු වූයේ අස්ව වැළඳුන් පිරිසක් ලබා දුන් ජව නැමැති කටුක ආහාරයයි. වේරංජාවේ ගත කරපු කාලය තුල මාස 3ේදීම බුදුරජාණන් වහන්සේට සහ භික්ෂුන් වහන්සේලාට වැළඳීමට සිදු වූ ආහාරය සඳහන් වෙන්නේ මෙහිමයි. අස්ව වෙළඳුන් පිරිසක් ලබා දුන් ජව නැමැති කටුක ආහාරය.
අස්ව වෙළඳුන් පිරිසක් තමයි මේ ආහාර ලබා දෙන්නේ. යව නැමැති කටුක ආහාර. වස්තුන් මස අවසානයේ උන්වහන්සේ ආපසු වැඩම කළේ තමන් වහන්සේ වස්තුන් මස අවසානයේ වඩින බව උදේ බමුණාට දැන්වීමෙන් අනතුරුව. වස්තුන් මස අවසානයේ උන්වහන්සේ ආපසු වැඩම කළේ තමන් වහන්සේ වස්තුන් මස අවසානයේ වඩින බව උදේ බමුණාට දැන්වීමෙන් අනතුරුව. වස්තුන් මාසයේ ඉවර වෙලා බුදුරජාණන් වහන්සේ වැඩම කරන වෙලාවේදී තමන් වස්තුන් මාසයේ ඉවර වෙලා වඩින බව මේ උදේ බමුණට දැනුම් දීලා තමයි වැඩම කළේ. මාස 3ම වස් සමාදන් වීම සඳහා ආරාධනාව පිළිගත්තම බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේ ඒ ස්ථානයේ වැඩ සිටිය යුතුයි. ඉතින් ඒ පිළිගැනීමට අනුව ඒ ආරාධනාවට අනුව බුදුරජාණන් වහන්සේට වස් සමාදන් වෙලා වැඩ සිටින්නට සිදු වෙනවා. හැබැයි පස්සේ කාලෙදී බුදුරජාණන් වහන්සේ සිව්පසයෙන් යම් යම් අඩුපාඩුකම් පවතිනවා නම් රෝගාතුරු තත්ත්වයෙන් ඉන්න භික්ෂුන් වහන්සේලාට බේත්‍යත් ආදී ලබා ගැනීමට අපහසුයි නම් ඒ වස් සමාදන් වෙච්ච තැනින් පිටවෙලා යෑම වස් ඡේදනය වීමක් වෙන්නේ නැහැ. වස් ඡේදනය වුණත් ඇවතක් විනය නීති කඩකිරීමක් වෙන්නේ නැහැ කියලා පැනවීම කරලා තියෙනවා. මේ වෙද්දී බුදුරජාණන් වහන්සේ විනය නීති පනවලා තිබුණේ නැහැ. අවුරුදු 12ක් ගත වෙලා ගියාට පස්සේ අවුරුදු 12ක් තමයි මේ වෙද්දි ගත වෙලා තියෙන්නේ. අවුරුදු 20ක් ගත වෙලා ගියාම තමයි විනය නීති පැනවීම ආරම්භ වුණේ. එහෙනම් මේ කාලේ වෙද්දි විනය නීති පැනවීම ආරම්භ වෙලා නැහැ. ඒ නිසා උදේ බමුණා සිව්පසින් උපස්ථාන කළේ නැහැ කියලා භික්ෂුන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේට එම ස්ථානයේ බැහැරවීමට අවසරයක් නැහැ. බුදුරදුන් භික්ෂුන් වහන්සේලා සමග චාරිකා කළ එක් අවස්ථාවකදී සුප්පිය නම් පරිබ්‍රාජකයෙකු බුදුරදුන්ටද ධර්මයටද සංඝයාටද දොස් නගමින් අගුණ කියමිනුත් රක්මදත්ත නම් ඔහුගේ අන්තේවාසිකයෙකු බුදුරදුන්ටද ධර්මයටද සංඝරත්නයටද ප්‍රශංසා කරමින් ගුණ කියමිනුත් පැමිණි බවද සඳහන් වේ. විශේෂ අවස්ථාවක් බුදුරජාණන් වහන්සේ ඇතුළු භික්ෂුන් වහන්සේලා සමග චාරිකා කළ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා සමග චාරිකා කරපු අවස්ථාවක සුප්පිය නම් පරිබ්‍රාජකයා බුදුරජාණන් වහන්සේ ධර්මරත්නයට සංඝරත්නයට දොස් නගමින් අගුණ කියමිනුත් කටයුතු කරනවා. බුදුරජාණන් වහන්සේට දොස් නගපු අගුණ කියපු ධර්මරත්නයට සංඝරත්නයට කියන මේ තුනුරුවන්ට දොස් කියපු දොස් නගපු අගුණ කියපු පරිබ්‍රාජකයෙක් ගැන සඳහන් වෙනවා කියලා අපෙන් ප්‍රශ්නයක් අහලා ඒ කවුද කියලා දක්වන්න පුළුවන්. සුප්පිය, රක්මදත්ත ඔය විදිහට දක්වන්න පුළුවන්. නම් රක්මදත්ත නම් ඔහුගේ අන්තේවාසිකයෙකු බුදුරදුන්ටද ධර්මයටද සංඝ රත්නයටද ප්‍රශංසා කරමි. රක්මදත්ත කියන අන්තේවාසිකයා රක්මදත්ත කියන අන්තේවාසිකයා බුදුරජාණන් වහන්සේටත් ධර්මරත්නයටත් සංඝරත්නයටත් ප්‍රශංසා කරමින් ගුණ කියමිනුත් පැමිණි බවද සඳහන් වෙනවා. නැවතත් බලමු. සුප්පිය කියන පරිබ්‍රාජකයා බුදුරජාණන් වහන්සේට සංඝරත්නයට ධර්මරත්නයට අගුණ කියනවා. බ්‍රහ්මදත්ත කියන මේ සුප්පිය පරිබ්‍රාජකයාගේ අන්තේවාසිකයේ සමීපයේ සිටින කෙනෙක් බුදුරජාණන් වහන්සේට ධර්මරත්නයට සංඝරත්නයට ප්‍රශංසා කරමින් කටයුතු කරනවා. එම පුවත බුදුරජාණන් වහන්සේට භික්ෂුන් වහන්සේලා විසින් දන්වන ලදී. මේ පුවත සුප්පිය පරිබ්‍රාජකයා දොස් පවරන බවත් රක්මදත්ත කියන අන්තේවාසිකයා
ගුණ කියන බවත් බුදුරජාණන් වහන්සේට දැන්වාට පස්සේ උන්වහන්සේ එවිට වදාලේ, අනුන් මට දොස් කියතොත් ඒට ඔබ කෝප නොවිය යුතුය, අසතුටු නොවිය යුතුය, අමනාප ඇති කරගත නොගත යුතුය. එවැනි විටක ඔබ කෝප වුවහොත් අනුන් කියන දේ සත්‍යද අසත්‍යදැයි දැන ගැනීමට නොහැකිය. එසේම මහණෙනි, අනුන් මගේ හෝ ධර්මයේ හෝ සංඝයා හෝ සංඝයාගේ හෝ ගුණ කියතොත් එයින්ද ඔබ බලවත් ප්‍රීතියට නොපැමිණිය යුතුය, සොම්නස්ව ප්‍රීතියෙන් මුසපත් නොවිය යුතුය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ සුප්පිය සහ බ්‍රහ්මදත්ත කියන අන්තේවාසිකයාගේ සිදුවීම පදනම් කරගෙන බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට අවවාද ලබා දෙනවා, අනුශාසනා කරනවා. ඒ තමයි උන්වහන්සේ විට වදාරන්නේ, අනුන් දොස් කියනකොට අනුන් මට දොස් කියතොත් ඒට ඔබ කෝප නොවිය යුතුය. කවුරු හරි දොස් කියනවා නම් ඒකට කෝප වෙන්න එපා, අසතුටු වෙන්නට එපා, අමනාප ඇති කර නොගත යුතුය. ඒ වගේ විටක ඔබ කෝප වුණොත් අනුන් කියන දේ සත්‍යයක්ද අසත්‍යක්ද කියලා දැනගන්න බැරි වෙනවා. එසේම මහණෙනි, අනුන්ගේ හෝ ධර්මයේ හෝ අනුන් මගේ හෝ ධර්මයේ හෝ සංඝයාගේ හෝ ගුණ කියතොත් එයින්ද ඔබ බලවත් ප්‍රීතියට නොපැමිණිය යුතුයි. ගුණ කියද්දී ප්‍රීතියට පත් වෙන්නත් එපා, සොම්නස්ව ප්‍රීතියෙන් මුසපත් නොවිය යුතුයි. සොම්නස්ව ප්‍රීතියෙන් මුසපත් විය යුතු වෙන්නේ නැහැ, මුසපත් නොවිය යුතුයි. බුදුවරයෙකු ලොව පහළවන්නේ මිනිස් වර්ගය ඉදිරියේ ඇති මහා ගැටලුව වන සසර දුක හෙළිදරව් කිරීමටය. බුදුවරයෙක් ලෝකේ පහළ වෙන්නේ බුදුවරයෙකු ලොව පහළවන්නේ මිනිස් වර්ගයා ඉදිරියේ ඇති මහා ගැටලුව වන සසර දුක හෙළිදරව් කිරීමට. බුදුවරයෙක් ලෝකේ පහළ වෙන්නේ මිනිස් වර්ගයාටම තිබෙන මිනිස් වර්ගයා ඉදිරියේ තිබෙන ගැටලුව වන සසර දුක එළි කිරීම සඳහා. ඒ පිළිබඳව අවබෝධයක් මිනිසා තුළ ඇතිකර එම දුකින් අත් මිදීමේ මඟ මිනිසාට පෙන්වා දීමය මේ උතුම් මෙහෙවරෙහි යෙදුන උන්වහන්සේට සත්පුරුෂ ගුණගරුක විවිධ පුද්ගලයන්ගේ ඇගයීම් මිවිය. මේ බව අවබෝධ කරගෙන කටයුතු කරපු බුදුහාමුදුරන්ට නොඑක් ආකාරයෙන් ඇගයීම් හිමි වෙනවා. බුදුරජාණන් වහන්සේ ලෝකයේ තුල බුද්ධත්වයට පත් උනේ සංසාර දුකට පත් වෙච්ච මිනිස්සුන්ට සංසාර දුකින් ඈතර වීම සඳහා මාර්ගය දේශනා කරන්න. ඒ බව අවබෝධ කරගෙන උතුම් වූ ධර්ම මාර්ගය දේශනා කිරීමේ මෙහෙවරේ බුදුරජාණන් වහන්සේ යෙදුණ. ඒ නිසා සත්පුරුෂ වූ බොහෝ දෙනෙක් බුදුරජාණන් වහන්සේ ඇගැයීමට ලක් කළා. එසේම අසත්පුරුෂ ගුණගරුක නො වූ මිනිසුන්ගේ පීඩාවන්ට ලක්වීමටද සිදුවිය. සත්පුරුෂ නොමිච්ච අසත්පුරුෂ ලක්ෂණ පෙන්වපු ගොඩක් දෙනෙක්ගෙන් අපහාස ලබන්නටත් සිදු වුණා. බුදුරජාණන් වහන්සේට ඇතැම් ආගමික පිරිස් බුදුදහමේ ව්‍යාප්තිය තම ආගමික මතවාදයට අභියෝගයක් වේ යයි සිතා බුදුරදුන් අපහාසයට හා අපකීර්තියට ලක් කිරීමට විවිධ කූට උපක්‍රම යෙදූ. සමහර ආගමික පිරිස් බුදුදහමේ ව්‍යාප්තිය නිසා තමන්ගේ ආගමික මතවාදවලට අභියෝගයක් වෙන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේට අපහාස කළා. සමහර ආගමික පිරිස් බුදුදහමේ ව්‍යාප්තියට අපහාස කළේ තමන්ගේ ආගමට අපහාස වෙයි කියලා, තමන්ගේ මතවාදයට අභියෝගයක් වෙයි කියලා, තමන්ගේ ආගමික ඉගැන්වීම් හැල්ලුවට ලක් වෙයි කියලා, තමන්ට ලාභ සත්කාර නොලැබෙයි කියලා. ඒ කියන අරමුණු වලින් තමයි බුදුරජාණන් වහන්සේට අපහාස කිරීම සඳහා උපක්‍රම පාවිච්චි කළේ. සුන්දරී පරිබ්‍රාජිකාව හා සම්බන්ධ සිදුවීම එයට එක් නිදසුනකි. සුන්දරී පරිබ්‍රාජිකාව බුදුරජාණන් වහන්සේ ධර්මය ව්‍යාප්ත කිරීම
තුළින් අන්‍යාගමික දර්ශනවලට ඉගැන්වීම් වලට යම් පහරක් පදී කියන සැකය නිසා ඇති කරපු කූට උපක්‍රමයක් තමයි සුන්දරී පරිබ්‍රාජිකාවගේ කතාව. මාගන්ධයාගේ හා චින්චාමානිකා මානවිකාවගේ නින්දා අපහාසවලට මුහුණ දීමටද බුදුරජාණන් වහන්සේට සිදුවිය. ඒ විතරක් නෙමෙයි, තවත් අවස්ථාවක් තමයි චින්චාමානවිකාව සහ මාගන්ධයා සහ චින්චාමානවිකාව. මාගන්ධයා සහ චින්චාමානවිකාවගේ නින්දා අපහාස තවත් බුදුරජාණන් වහන්සේට අපහාස කිරීම සඳහා, පීඩා පැමිණවීම සඳහා අන්‍යාගමික මතවාද වලට යම් පහරක් වදී කියන අරමුණ නිසා සිදු කරපු දේවල්. සුන්දරී පරිබ්‍රාජිකාව හා සම්බන්ධ සිදුවීම, මාගන්ධයාගේ හා චින්චාමානවිකාවගේ නින්දා අපහාස බුදුරජාණන් වහන්සේට එල්ල වූ ආගමික මේ වශයෙන් උපක්‍රමශීලීව ඇති කරපු සිදුවීම. අක්කෝස භාරද්වාජ, කසී භාරද්වාජ වැනි ඇතැම් බ්‍රාහ්මණයින් හමුවට වැඩමවා ඔවුන්ගේ අපවාදවලටද බුදුරදුන් මුහුණ දුන්නේ ඔවුන්ට යහමඟ කියාදීමේ අපේක්ෂාවෙනි. අක්කෝසක භාරද්වාජ, කසී භාරද්වාජ වගේ ඇතැම් බ්‍රාහ්මණයින් හමුවට බුදුරජාණන් වහන්සේ වැඩම කරනවා. අක්කෝසක භාරද්වාජ එක්තරා අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේට තමන්ගේ නිවසට ආරාධනා කරනවා. නිවසට බුදුරජාණන් වහන්සේ වැඩියට පස්සේ සෑහෙන වෙලාවක් උන්වහන්සේට දෝෂාරෝපණය කරනවා. උන්වහන්සේට නරක වචනවලින්, නපුරු වචනවලින් බනිනවා, බැනලා අවසානයේදී ඒ සංග්‍රහයක් ලබා දෙන්නේ නැතිවම බුදුරජාණන් වහන්සේව පිටත් කරලා හරිනවා. ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ මේ අක්කෝස භාරද්වාජගෙන් අහනවා, අක්කෝස භාරද්වාජගෙන් අහනවා, යම්කිසි ඥාතිවරයෙක් එනවා කියලා ඔබට දැනුම් දීලා ඔබ ආහාර සකස් කරනවා. හැබැයි ඥාතිවරයා ඔබේ නිවසට පැමිණෙන්නේ නැහැ. ඔබ ඒ ආහාරවලට මොකද කරන්නේ? බුදුරජාණන් වහන්සේ, අපි මේ ආහාර පරිහරණය කරනවා. එහෙනම් භාරද්වාජ, ඔබ මෙතෙක් වේලා මට කරපු සංග්‍රහය මම බාරගන්නේ නැහැ කියන ප්‍රකාශය කරනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේට එතෙක් වේලා කරපු දෝෂාරෝපණ එකක්වත් උන්වහන්සේ පිළිගන්නේ නැහැ. ඔබම ඒවා බාරගන්න, ඔබටම කරගත දෝෂාරෝපණ බවට පත් කරගන්න කියන අනුශාසනාව සිද්ධ කරනවා. කසී භාරද්වාජ සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේට කොහොමද දෝෂාරෝපණය කරන්නේ කියලා. මම හාලා වපුරලා ගොවිතැන් කරලා තමයි ජීවත් වෙන්නේ. ඉතින් ගෞතමයන් වහන්සේ ඔබ ඒ විදිහට ජීවත් වෙන්න කියන ප්‍රකාශය කරන ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ, බ්‍රාහ්මණේ මමත් සීසාල වපුරලා අස්වැනු ලබාගෙන තමයි ආහාර ලබා ගන්න කියලා. ඒ විදිහට කසී භාරද්වාජ සූත්‍ර දේශනාවේදී පිරුවනා පොත් වහන්සේ තුලත් මේ සූත්‍ර දේශනාව ඇතුළත් වෙලා තියෙනවා. මේ අයගේ අපවාදවලට මුහුණ දීම සඳහා, අපවාද ලබා ගැනීම සඳහා ඒ අය සමීපයටම බුදුරජාණන් වහන්සේ වැඩම කළේ ඒ අයව යහපත් මාර්ගයට යොමු කිරීම සඳහා. එදා භාරතීය සමාජය තුළ බුදුරදුන් ප්‍රශංසාවට ලක් කරන්නේද යසස වර්ධනය වන අයුරින් ක්‍රියා කරන්නන්ගෙන්ද අඩුවක් නොවී. එදා භාරතීය සමාජය තුළ බුදුරජාණන් වහන්සේ ප්‍රශංසාවට ලක් කරන්නන් වගේම යසස වර්ධනය වන අයුරින් ක්‍රියා කරන්නන් අඩු වුණේ නැහැ. යසස ප්‍රශංසා කරන පුද්ගලයින් යසස වර්ධනය වෙන විදිහට ක්‍රියා කරන අය සෑහෙන පිරිසක් හිටියා. එබව ආගමික නායකයන් වූ සෝනදණ්ඩ, චංකී, පොට්ටපාද වැනි බ්‍රාහ්මණයින් හා පිරිවැදියන් කළ ප්‍රකාශ වලින් පැහැදිලි වේ. ඒ විදිහට ප්‍රශංසා කරපු ආගමික නායකයන් තමයි සෝනදණ්ඩ, චංකී, පොට්ටපාද වගේ බ්‍රාහ්මණයින්. ආගමික නායකයන් වෙච්ච බුදුරජාණන් වහන්සේව ප්‍රශංසාවට ලක් කරපු, භාරතීය සමාජයේ හිටපු
ආගමික නායකයින් ඇතුළත් වර්ණය තෝරන්න කියලා මේ තුන් දෙනාගේ නම් සඳහන් කළා. තවත් වර්ණ ඇතුළත් කළා ප්‍රශ්නයක් නිර්මාණය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කෙටි ප්‍රශ්නයකදී ලකුණු 3ක 2ක ප්‍රශ්නයකදී ආගමික නායකයන් වශයෙන් කටයුතු කළ එහෙත් බුදුරජාණන් වහන්සේ පිළිබඳව ප්‍රශංසා කරපු තුන් දෙනෙක්ගේ නම් සඳහන් කරන්න කියලා ප්‍රශ්නයක් අහන්නත් පුළුවන්කම තියෙනවා. සෝනදණ්ඩ, චංකී, පොට්ටපාද වගේ බ්‍රාහ්මණයින් කියලා අපිට පිළිතුරු දෙන්න පුළුවන්. කෝසල බිම්බිසාර වැනි මහරජවරුද, අනේපුදු විසාකා වැනි ශ්‍රාවක ශ්‍රාවිකාවන්ද බුදුරදුන්ගේ සේවයේ අගයමින් ප්‍රශංසා කළ නමුත් උන්වහන්සේ ඒවායින් උද්දාමයට පත් නොවූහ. කෝසල රජතුමා, කොසල් රජතුමා ඒ කාලේ හිටපු ඉතා ප්‍රසිද්ධ ගෞරවයක් හිමි කරගෙන හිටපු භාරතීය තුලම ඉතා හොඳ නමක් දිනාගෙන හිටපු රජ කෙනෙක් තමයි බිම්බිසාර රජතුමා, කෝසල රජතුමා. ඉතින් මේ රජවරුන්ගේ ප්‍රශංසා නිතරම ලැබුණා. මහරජවරු අනේපිඩු සිටුතුමා විසාකාව ඒ වගේ ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගෙනුත් බුදුරජාණන් වහන්සේට ප්‍රශංසා ලැබුණා. ඒත් උන්වහන්සේ උද්දාමයට පත් වුණේ නැහැ. ප්‍රශංසා කළ නමුත් උන්වහන්සේ ඒවායින් උද්දාමයට පත් නොවූහ. සංග්‍රාම භූමියක සිටින ඇතකොට සතුරාගෙන් හී පහරවල් කොතරම් වැදුනද පසු පසට ගමන් නොකොට ඉදිරියටම ගමන් කරන්නාසේ නින්දා ප්‍රශංසා හමුවේ නොසැලී ඉදිරියටම ගමන් කිරීමේ අපූර්ව හැකියාවක් බුදුරදුන් සතුව පැවතුණි. බුදුරජාණන් වහන්සේ නින්දා ප්‍රශංසා හමුවේ පසුබට නොවී ගමන් කරන ආකාරය දක්වනවා. සංග්‍රාම භූමියක සිටින ඇතෙකුට සතුරාගෙන් හී පහරවල් කොතරම් වැදුනද පසුපසට ගමන් නොකොට ඉදිරියටම ගමන් කරන්නාසේ. පිටුපසට ගමන් කරන්නේ නැතිව ඉදිරියටම ගමන් කරනවා වගේ නින්දා ප්‍රශංසා හමුවේ නොසැලී ඉදිරියටම ගමන් කිරීමේ අපූර්ව හැකියාවක් බුදුරජාණන් වහන්සේට තිබුණා. සංග්‍රාම භූමියකදී, යුද්ධ භූමියකදී ඇතෙකුට සතුරන්ගෙන් කොච්චර හීපහරවල් වැදුනත්, කොතරම් වේදනාවට පත් වුණත් ඉදිරියටම ගමන් කරනවා වගේ බුදුරජාණන් වහන්සේ නින්දා ප්‍රශංසා හමුවේ නොසැලී ඉදිරියටම ගමන් කළා. ඒ තාදී ගුණයේ සූසිය සත්වයයි. අටලෝ දහමින් කම්පා නොවී කටයුතු කිරීමට යමකුට හැකි නම් ඒ දියුණුව ඇති කරන කරුණක් බව මහා මංගල සූත්‍රයේ දක්වා ඇත. තාදී ගුණය තමයි නින්දා ප්‍රශංසා දෙකේදී නොසැලී ඉදිරියට ගමන් කිරීමේ අපූර්ව හැකියාව. ඉතින් නටලෝ දහමින් කම්පා නොවී ඉදිරියට ගමන් කරන්න යමකට හැකියාව තියෙනවා නම් දියුණුව ඇති කරන කරුණක් බව මහා මංගල සූත්‍රයේදී දක්වලා තියෙනවා. අටලෝ දහමට කම්පා නොවී ඉදිරියට ගමන් කරන්නට පුළුවන් නම් දියුණුව ඇති කරගන්නට පුළුවන් බව මහා මංගල සූත්‍රයේදී දේශනා කළා තියෙනවා. අපේ ජීවිතයේ මනමින් ගොඩනගා ගැනීමට අටලෝ දහමින් කම්පා නොවීමේ ගුණය හෙවත් තාදී ගුණය වෙසසින් උපකාරී වේ. අපේ ජීවිත සකස් කරගන්නට පාසල් සිසුන් විදිහට ඔබට ගොඩක් වැදගත් වෙනවා. අපේ ජීවිත මනමින් ගොඩනගා ගැනීමට අටලෝ දහමින් කම්පා නොවීමේ ගුණය හෙවත් තාදී ගුණය ගොඩක් උපකාරී වෙනවා. මේ වෙද්දි අටලෝ දහම දන්නව. අටලෝ දහම කියන තුලින් බුදුරජාණන් වහන්සේගේ ජීවිතය සත්‍යමත් කරගත් ආකාරය අපි කතා කළා. ඉතින් ඒවා අපේ ජීවිතයට අදාළ කරගන්නටත් අවශ්‍යයි. බුදුරජාණන් වහන්සේගේ ගුණ විශේෂ කොටස් වශයෙන් දක්වලා ඒවා අපේ ජීවිතයට අදාළ කරගන්නේ කොහොමද කියන එකත් මේ පාඩමේදී අවධාරණය කරන්නට ඕන කියන කරුණු පිළිබඳව අපි මුලින් කතා කළා. තමාගේ සියලු අපේක්ෂාවන් බිඳ වැටුණේ යයි සිතා හඬා වැළපීමටත් ඇතැම් විට ජීවිතයෙන්ම සමු ගැනීමටත් පෙළඹුණු අවස්ථා වාර්තා වේ. සමහර වෙලාවට වාර්තා වෙනවා තමාගේ සියලු අපේක්ෂාවන් බිඳ වැටුණේ යයි වැටුණා කියලා හිතලා අඬලා වැළපිලා සමහර වෙලාවට ජීවිතයෙන් සමු ගන්නට, ජීවිතයට සමු දෙන්නට, ජීවිතය නැති කරගන්නට
පවා කටයුතු කරපු අවස්ථා. කිසියම් විභාගයකින් අසමත් වූ විට ඇතැම් ශිෂ්‍ය ශිෂ්‍යාවන් තමාගේ සියලු අපේක්ෂාවන් බිඳ වැටුණා කියලා හිතලා අඬලා වැළපිලා තමන්ගේ ජීවිතය පවා නැති කරගන්න අවස්ථාවන් අපිට පේන්න තියෙනවා. අටලෝ දහමේ ස්වභාවය හරිහැටි තේරුම්ගෙන ක්‍රියා කළේ නම් එවන් පියවර ගැනීමට ඔවුන් යොමුවන්නේ නැත. සාමාන්‍ය අටලෝ දහමට අනුව ජීවිතේ ක්‍රියාත්මක වෙනවා කියලා අවබෝධ කරගෙන ඉන්නවා නම් ඒ විදිහට අකාලයේදී තමන්ගේ ජීවිතය පවා නැති කරගන්නට දරුවන් යොමු වෙන්නේ නැහැ. අසමත් වූ විභාගයෙන් නැවත ජය ගැනීමට අදිටන් කර ගැනීමට එම අලාභය තමාට පමණක් සිදු වූ එකක් නොවේ යැයි සිතා කටයුතු කිරීමට අප පෙළඹිය යුතුය. වර්ෂයක් පාසා සමත් වෙනවා වගේම අසමත් වෙන පිරිසක් ඉන්නවා. එතකොට අසමත් වීම තමන්ගේ පරාජයක් විදිහට සලකලා කටයුතු කළ යුතු වෙන්නේ නැහැ. එම අලාභය තමාට පමණක් සිද්ධ වෙච්ච එකක් නෙවෙයි. ලංකාවම ගත්තම විභාගයකට මුහුණ දෙන, විභාගයකට ඉදිරිපත් වෙන විශාල පිරිසක් අසමත් වෙනවා. ඒ අතරින් ඔබ එක්කෙනෙක් පමණයි. ඔබ එක වතාවක් අසමත් වුණාට ඊළඟ වතාවේදී උත්සාහ කිරීම තුළින් විභාගය සමත් වෙන්නටත් පුළුවන්. එනිසා ජීවිතයෙන් පවා නැති කරගන්න තත්ත්වයට පත්විය යුතු වෙන්නේ නැහැ. විභාග හෝ තරග ජයග්‍රහණයක් ලද පසු උද්දාමයට පත්ව අනෙක් අය අපහසුතාවට පත්වන ලෙස ක්‍රියා කිරීමද නොකළ යුතුය. සමහර වෙලාවට පෙර අසමත් වුණාට පස්සේ ජීවිතය නැති කරගන්නවා, දුකට පත් වෙනවා, අඬනවා, වැළපෙනවා වගේම දිනුවට පස්සේ අනිත් අයව පාගලා හෙලා දකින්නට, අනිත් අයව පහත් කොට සලකන්නට යොමු වෙනවා. ඒකත් නරක නපුරු ගතියක්. විභාග හෝ තරග ජයග්‍රහණයක් ලද පසු උද්දාමයට පත්ව අනෙක් අය අපහසුතාවට පත්වන ලෙස ක්‍රියා කිරීමද නොකළ යුතුය. ලාභ අලාභ දෙක පොදු ධර්මතාවක් බැවින් එය සමසේ විඳ දරා ගැනීමේ මානසික ශක්තිය ගොඩනගා ගත යුතුය. ලාභය සහ අලාභය කියන දෙක පොදු ධර්මතාවයක්. ලාභ ලැබීම අලාභ ලැබීම. ලෝකයේ ඉන්න ඕනෑම ධනවතෙක් ඕනෑම පොහොසතෙක් ලාභ විතරක් ලබලා හෝ එහෙම නැත්නම් අලාභ විතරක් ලැබපු අවස්ථාවක් නැහැ. මේක ලෝකයේ පොදු ධර්මතාවයක්. එක වෙලාවක එක දවසක ලාභ ලැබෙන්න පුළුවන්, තවත් මොහොතකදී ඒක අලාභයක් වෙන්න පුළුවන්, විශාල අලාභයක් වෙන්න පුළුවන්. ඒක ලෝකයේ පොදු ධර්මතාවයක්. අප වැඩිහිටියන් බවට පත් වූ විට කොපමණවත් මෙම ධර්මතාවන්ට මුහුණ පෑමට සිදුවනු ඇත. අධ්‍යාපනය ලබන කාල සීමාවට වඩා අධ්‍යාපන කාල සීමාව ඉවර වෙලා රැකී රක්ෂා ආදියට යොමු වෙන අවස්ථාව වෙනකොට මේ තත්ත්වය තවත් විශාල වශයෙන් වැඩි වෙනවා. ලාභ අලාභ කියන දේවල් වලට වැඩි විදිහට මුහුණ දෙන්නට සමාජයත් එක්ක ගැටිලා කටයුතු කරන්නට සිදුවෙනවා. එබැවින් නිතරම ලාභ පමණක් නොව අලාභද විඳ දරා ගැනීමට අපට හැකියාව තිබිය යුතුය. ඒ හින්දා අපි හොඳින් අවබෝධ කරගන්න ඕන, හොඳින් කල්පනා කරන්න ඕන, මතක තියාගන්න ඕනි, ලාභ වගේම අලාභත් අපි සමාජයේ ජීවත් වෙද්දී ලබන්නට සිද්ධ වෙනවා කියලා. අපට ඇතැම් විටක නින්දා අපහාස වලට මුහුණ දීමට සිදුවේ. සමහර වෙලාවට නින්දා අපහාස වලට පත් වෙන්නට සිද්ධ වෙනවා ගිහි පැවිදි, වැඩිහිටි, කුඩා හැම දෙනාටම. එවන් අවස්ථාවල දුරුමුඛ වී හඬා වැළපීමටවත් සෙනික තීරණ ගැනීමටවත් නොපෙළඹිය යුතුය. එළඹෙන්නට අවශ්‍ය නැහැ. හඬා වැළපීමටවත් සෙනික වූ තීරණ ගන්නටවත් කියොත් අපිට විනාශයන් සිද්ධ වෙන්න පුළුවන්. එසේම ප්‍රශංසාවක් ලැබුණ විට එයින් උද්දාමයට පත්ව ක්‍රියා කිරීමද අනුවණ කමක්. ප්‍රශංසා ලැබෙනකොට අපි උද්දාමයට පත් වෙනවා නම් ඒකත් අනුවණ කමක්, නුවණ නැති ක්‍රියාවක්. සැප දුක් දෙකේදීම නොසැලී ක්‍රියා කිරීමට අප හුරු පුරුදු විය යුතුය. සැප ලැබෙන්නට පුළුවන්, දුක් ලැබෙන්නට පුළුවන්, ඒ දෙකේදීම අපි සමාන විදිහට කටයුතු කරන්න යොමු වෙන්න ඕන. අටලෝ දහමට මුහුණ පෑමට බුදුරදුන්ට පවා සිදු වූ බව තේරුම්ගෙන තාදී ගුණේ ආදර්ශය ලබමින් දිවි මඟ සරු කරගෙන ඉදිරියට යෑමට අප සමත් වෙන්නට ඕන. අපි හැමදෙනාම සමත් විය යුතුයි. පාඩමේ සාරාංශය කොටස් හතරක් විදිහට තමයි සාකච්ඡා කළේ බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ ගුණ පිළිබඳව.
බුදුරජාණන් වහන්සේ තුළ පැවැති අසීමිත වූ ගුණ සමුදායන්ගෙන් ගුණ හතරක් පමණක් මෙහි දැක්වේ. මේකෙදී බුදුරජාණන් වහන්සේ මේ පාඩමේදී කතා කරන්නේ අප්‍රමාණ වූ ගුණවලින් ගුණ හතරක් විතරයි. බුදුරදුන් අසරණයන්ට පිහිට වූ විවිධ අවස්ථා තුළින් කිහිපයක්ද දක්වා ඇත. බුදුරජාණන් වහන්සේ අසරණයන්ට පිහිට වූ ආකාරය පිළිබඳව කරුණු කිහිපයක් මේ පාඩමේදී සාකච්ඡා කළා. බුදුරජාණන් වහන්සේ අසරණයන්ට පිහිට වූ ආකාරයන් කිහිපයක් කතා කළා. උන්වහන්සේ මුළු ජීවිත කාලයම කැප කළේ අසරණයන්ට පිහිටවීම සඳහා. අසරණ තත්ත්වයට පත්වෙච්ච අය තමයි සාංසාරික දුකට පත්වෙච්ච හැම දෙනාම. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ මුළු ජීවිතයම ගත වුණේ අසරණයන්ට පිහිටවීම සඳහා. කායිකව හා මානසිකව රෝගී වූවනට පිහිට වූ අවස්ථාත දමනය කිරීමට අපහසු බොහෝ. කායික මානසික රෝගී තත්ත්වවලට පත්වෙච්ච අයට පිහිටවීම තවත් එකක්. ගිලනුන්ට පිහිටවීම බුදුරජාණන් වහන්සේගේ එක ගුණයක්. ඊට පස්සේ අපි කතා කළා දමනය කිරීමට අපහසු බොහෝ දෙනා බුදුරදුන්ගේ ආධ්‍යාත්මික ගුණය තුළින් හික්ම වූ ආකාරය අපි මේ පාඩමේදී කතා කළා, සාකච්ඡා කළා. දමනය කිරීමට නොහැකි, දමනය කිරීමට අපහසු බොහෝ දෙනෙක් දමනය කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ ක්‍රියා කරපු ආකාරය මේ පාඩමින් කතා කළා. තාදී ගුණේහිවත් අටලෝ දහමින් කම්පා නොවී බුදුරදුන් එම ධර්මතාවනට මධ්‍යස්ථව මුහුණදී ක්‍රියා කළ ආකාරයත් බුදු සිරිතෙන් දැන ගැනීමට හැකිවේ. බුදු සිරිතෙන් දැනගන්න ලැබුණු තාදී ගුණේහිවත් අටලෝ දහමින් කම්පා නොවී බුදුරජාණන් වහන්සේ කටයුතු කරපු ආකාරය මේ පාඩමේදී අපි දීර්ඝව සාකච්ඡා කළ හතරවෙනි කොටසේදී මේ ආදර්ශ අපේ ජීවිතයේ සාර්ථකත්වයට උපයෝගී කරගත හැකි, උපයෝගී කරගන්න පුළුවන් ක්‍රියාකාරකම් හතරවෙනි ක්‍රියාකාරකම විභාගයේ අසමත් වීම නිසා දැඩි ලෙස දුක්වන යහළුවෙකුට ඉහෙලියකට ලබා දෙන උපදෙස් මොනවාදැයි සටහන් කරන්න. විභාගයේ අසමත් වෙලා ඉන්න දැඩි විදිහට දුක් වෙන යහළුවෙ යහළියක් අපිට හම්බ වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවකදී මේ පාඩමට අනුව කොහොමද අපි උපදෙස් ලබා දෙන්නේ කියන එක පිළිබඳව ලියන්නටයි කියන්නේ. පුහුණු විය යුතුයි. මේ ගාථාව අපි හොඳින් පුහුණු වෙලා හිටියොත් අපිට නිතරම අටලෝ දහමට අනුව ලැබෙන විවිධ දුෂ්කරතාවලදී මේ උතුම් ධර්මයේ මෙනෙහි කරලා අපිට පුළුවන්කම තියේවි අපේ හිත සකස් කරගන්න. ලාභෝ අලාභෝ අයසෝ යසෝච නින්දා ප්‍රසංසාච සුඛංච දුක්ඛං ඒතේ අනිච්චා මනුජේසු ධම්මා අසස්සතා විපරිණාම ධම්මා. ලාභෝ අලාභෝ අයසෝ යසෝච නින්දා ප්‍රසංසාච සුඛංච දුක්ඛං ඒතේ අනිච්චා මනුජේසු ධම්මා අසස්සතා විපරිණාම ධම්මා කියන ගාථාව ලාභ අලාභ යස අයස නින්දා ප්‍රසංසා සැප දුක් යන මේ ධර්මියෝ අට දෙන මිනිසයන් කෙරෙහි අනිත්‍ය ස්ථිර නොවූයේය, විපරිණාම ස්වභාවයෙන් යුක්ත වූවෝය. මේ කියපු අටම මිනිසයන් කෙරෙහි අනිත්‍යය. මිනිසුන් කෙරෙහි නිත්‍ය වශයෙන් පවතින දේවල් නෙවෙයි, නිතරම වෙනස් වෙමින් පවතින දේවල්. ස්ථිර නැහැ, විපරිණාම ස්වභාවයෙන් යුක්තයි, වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි. ලාභය වෙනස් වෙනවා, අලාභය වෙනස් වෙනවා, ප්‍රශංසා නින්දා මේ දේවල් වෙනස් වෙමින් පවතින ස්වභාවයෙන් යුක්තයි කියන ගාථාවට අවධානය යොමු කරලා ඔබ කටපාඩම් කරගන්න. ඒ තුල අටලෝ දහමේ කරුණු සියල්ලක්මත් අන්තර්ගත වෙනවා. අපි සාකච්ඡා කළේ පිරිවෙන දහම් පාසල YouTube නාලිකාව තුළින් සාමාන්‍ය පෙළ බුද්ධ ධර්මයේ 11 ශ්‍රේණිය දෙවනි පාඩම බුදු ගුණ අනන්තය කියන පාඩමට අදාළව හතරවෙනි කොටස තාදී ගුණය
කොටස් හතරක් යටතේ තමයි සාකච්ඡා කළේ. අනිත් කොටස් තුන අපි මීට කලින් සාකච්ඡා කරලා තිබෙනවා. එහෙනම් සාමාන්‍ය පෙළ විභාගයේ ජයග්‍රහණය කිරීම සඳහා පාඩම්වල අන්තර්ගත වෙන විශේෂිත කරුණුවලට අවධානය යොමු කරමින් දැනුම ආකල්ප කුසලතා වර්ධනය කර ගැනීමට හැකි වෙන විදිහට මේ පාඩම් අපි සකස් කරමින් ඒ කරුණු අවධාරණය කරමින් ඔබට කියලා දෙන්නේ ඔබේ විභාගයේ ජයග්‍රහණය කිරීම සඳහා ආකල්පමේ වශයෙන් හොඳ සත්පුරුෂ දරුවන් බිහි කර ගැනීම සඳහා අනිකුත් විෂයන් වලට වගේම බුද්ධ ධර්මයේ විෂය සඳහා හොඳ උනන්දුවක් ඇති කරගන්න බුද්ධ ධර්මයේ විෂය අසමත් වීම ඔබ අනිකුත් විෂයන් සියල්ලටම ඒ සාමර්ථ අරගෙන තිබුණත් බුද්ධ ධර්මයේ විෂය අසමත් නම් සමස්ත විෂයම අසමත් විදිහටයි සලකනු ලබන්නේ. එනිසා බුද්ධ ධර්මයේ විෂයත් ඉතාමත් ඉහලින් සමත් වෙන්නට අදිස්ථාන කරගන්නට කියලා ඔබට සිහිපත් කරමින් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කර සිටිනවා.